3時が終わった。සතරයි විනාඩි 20යි වෙලාව 0.1185 86.6 කතා කරන්න කියලා අපි කිව්වා ප්‍රබිර මොටරත් ඉංජිනේරු ලාලලවත් මහත්මයා ඉන්නවා හවස 6 වෙනකන් පංචකවත් ඒ අපි ඔබට අවස්ථාවක් ලබා දීලම අපි අද කතා බහට ඉස්සරහට යන්න කියලා හේතුවා අයිබන් හලවත් මහත්මයා අයිබන් මල්ලි අද පොඩ්ඩක් කටහඬ එහෙම ටිකක් වෙනස් සෞඛ්‍ය තත්ත්වය පොඩ්ඩක් පිරිහිලා තියෙනවා හැබැයි අපි දන්නවා එනවා කියලා කිව්වොත් වෙලාවට කොහොම හරි එනවා ඒ හින්දා අසනීප වුණත් උන අද දවසේදීත් ඇවිල්ලා එනවා ඒක හින්දා අපි මේ ඒකට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔච්චර අමාරුකම් තිබුණත් අතපසු අමාරුකම් තිබුණත් අද නැවිතින ඕන තරම් ඉඩකඩතු විලත් පංචකවතර නැවිතිටියේ නැහැ මේ වටිනා කාලය අපි වෙනුවෙන් මෙඩංගු කළාට අපේ ස්තුතිය මුලින්ම ප්‍රකාශ කරන ගමන්ම අපි යන් කෙනෙක් කියන අපේ දුරකථනය අපි හුට අවස්ථාවක් ලබා දෙන මායිබන් සුබ සන්ධ්‍යාවක් කවුද මේ Hello. Hi, Bon. Mamma, you can't get it. Okay, oh, Namagama kill him, I think. Namat kill him. The bring a dagger, me, Patron, San Tidavan, me, මෙහෙමයි දැන් 90 95 92 එහෙම නෙමෙයි පෙට්‍රල් සාමාන්‍යයෙන් 92 ඔක්ටේන් 92 ඔක්ටේන් ඔය එන්ජිමට ඇති ප්‍රමාණවත් ඉතින් Tamanට කැමති නම් 95 පාවිච්චි කළාට කිසිම අගුණයක් දෝෂයක් නැහැ ඉතින් ඔක්ටේන් නගේ වැඩි වෙන තරමට එන්ජින් එකට හොඳයි ආ ඒවයි ගුණාත්මක පැති තියෙනවා වාසි තියෙනවා නමුත් 92 පාවිච්චි කළා කියලා 92 ඔක්ටේන් පාවිච්චි කළා කියලා ඔබේ එන්ජිමට හෝ ඔබට හෝ වෙන දෙයකට හානියක් වෙන්නේ නැහැ ඒ ඇති හොඳටම මොනවද විශේෂයෙන් තව දැනගන්න ඕනේ මගේ තව මේ දැන් මේක මගේ පී අකුරට දැම්මට පස්සේ පොඩ්ඩක් වාහනේ ඉස්සරහට චුට්ටක් යනවා වගේ මේක සාමාන්‍ය දෝෂයක්ද නැත්නම් පී අකුරට දැම්මහම ඉස්සරහට යනවා කියන්නේ ඒ කියන්නේ දැන් පාකින් කරනවත් කරනකොට පල්ලමක වගේ තියෙනනම් චුට්ටක් මේ ඔව් දැන් පාකින් පොසිෂන් එකේදී ගිය බොක්ස් එක ඇතුලේ තියෙන ලොක් එකක් එන්ගේජ් වෙනවා දැන් ඔය පාකින් පොසිෂන් එකේදී හෑන්ඩ් බ්‍රේක් අවශ්‍ය නැහැ වාහනේ හෙල්ලෙන්නේවත් නැහැ හැබැයි මේ ලොක් එකට එන්ගේජ් වෙන්න පොඩි ප්ලේ එකක් එක්ක ගිහිල්ලා තමයි එන්ගේජ් වෙන්නේ ඒ කියන්නේ මේක හරියට දෙක එකට තද වෙන්නේ ලොක් එක එතකොට මේ මිලිමීටර් කීපයක පොඩි වෙනසක් ඇති වෙයි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මේ ලොක් එකට සෙට් වෙනවා ඊට පස්සේ කාර් එක හොල්ලන්නවත් බෑ ඉතින් ඒක දෝෂයක් නෙමෙයි ඒක සාමාන්‍ය හැටි දැන් පාක් එකට දාලා තල්ලු කරන්න එහෙම කරන්න බෑනේ කවදාවත් පුළුවන්ද ඉතින් එච්චරයි හරි බොහොම ස්තුති සම්බන්ධ වුණාට හරි අපි දුරකටනේ තවත් කෙනෙක් ඉන්නවා මේ සම්පත් අබේ වර්ධන මාළබෙන් අපිට කතා කරන්නේ අයිබෝන් සම්පත් ගියර් ඔයිල් මාරු කරන්න ඕනේ ට්‍රාන්ස්මිෂන් ෆ්ලූයිඩ් ඊළඟට 40000 බ්‍රේක් ෆ්ලූයිඩ් ඒ කියන්නේ බ්‍රේක් ඔයිල් මාරු කරන්න. ඊළඟට 40000 ටියුන් අප් එකක් කරගන්න. එන්ජින් ටියුන් අප් එකක් කරගන්න. ඊළඟට රේඩියේටර් කූලන් සහ ඉන්වර්ටර් කූලන් මේවා මාරු කරගන්න 40000. පැහැදිලි? ඔය ටික තමයි විශේෂයෙන් කරන්න තියෙන්නේ. තවත් එක ප්‍රශ්නයක් අහන්න නැද්ද? කියන්න ඉක්මනට කියන්න. මට දැනගන්න ඕනේ සාමාන්‍ය වාහනේ නැමැත්තෙන් පස්සේ සම්පූර්ණයෙන්ම මේ පාකින්ියට දාලා ස්විච් එක ඔෆ් කරන් පස්සේ තප්පර 30ක් 45ක් අතර කොහොම හරි දඩබඩ ගාලා මොකක් හරි ඕක් මේ ලොක් වෙන අයනවා ඒ ලොක් වෙන මොනවද කියලා දැනගන්න ඕනේ නේද දඩබඩ ගන්නෙ නැහැ පොඩි සද්දයක් නේද දඩබඩ ගන්න කියන්නේ අර දොරවල් වහන ඒ වගේ සද්ද නේ එහෙම එකක් වෙන්නේ නැහැ ඕනෑම හයිබ්‍රිඩ් අහගෙන ඉන්න තමන්ගේ ප්‍රශ්න කිව්වට පස්සේ මම කියන දේවල් පැහැදිලිව අහගෙන ඉන්න ඕනෑම හයිබ්‍රිඩ් රථයක ඉලෙක්ට්‍රොනික පරිපත මහා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ පරිපත හැම තිස්සෙම රථය පණ ගන්න උපු වෙලාවක හරි එහෙම නැත්නම් දොර අරින වෙලාවේ ඉඳලාම මේ ඉලෙක්ට්‍රොනික පරිපත ක්‍රියාත්මක වෙමින් තමයි පවතින්නේ.
අපි ඉංජින් එක නවත්තලා කාර් එකෙන් බැහැලා දොර වැහුවට පස්සේ දොර ඇරලා නෙමෙයි දොර වැහුවට පස්සේ කාර් එක බලාගෙන ඉන්නවා කොයි වෙලාවක හරි ආයෙ කාර් එකට නැගලා මේ කාර් එක යයි යන්න වෙයි එහෙම කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා සුළු වෙලාවක් යනකම් එයා අර සියලුම පරිපත ඇක්ටිවේට් කරලා තියාගෙන ඉන්නවා ඒකට යම්කිසි විදුලි ශක්තියක් වැය වෙනවා මේ පරිපත සියල්ල ඇක්ටිවේට් කරලා තියාගෙන ඉන්නවා ඊට පස්සේ අපි දොර අරින්නෙත් නැත්නම් කාර් එකත් ලොක් කරලා මේ ඔක්කොම කරලා ඉවර නම් එයා හිතනවා එහෙනම් තව සෑහෙන වෙලාවකට මේක මට ආයෙ ස්ටාර්ට් වෙන්න අවශ්‍ය නැහැ. ඒ අර සියලුම පරිපත එයා ඩීඇක්ටිවේට් කරගන්නවා. ඒ ඩීඇක්ටිවේෂන් නොයිස් කියලා පොඩි ටක ටක කියලා ඒ වගේ සද්ද ඇහෙනවා. ඇහෙනව නේද? ඔව් ඒක තමයි. අන්න ඒක තමයි ඒ ඇහෙන්නේ. ඒ එක්කම ඔබ රතේ දොර ඇරලා ලොක් එක අන්ලොක් කරලා දොර ඇරලා වාඩි වුණාම ස්ටාර්ට් වෙන්න ඉස්සෙල්ලත් ඔය සද්ද ටික ඔක්කොම ඇහෙනවා. ස්ටාර්ට් කරන්න කලින්. ඇහිලා තියෙනවද? ඔව් ඇහිලා තියෙනවා. ආ දැන් හිතා ගන්න පුළුවන් නේ මොකද වෙන්නේ කියලා. හරි කොහොමද සුදු? ඔබතුමාගේ මේ ප්‍රවීණ ප්‍රමුදයක් හැමදාම දැනගන්න පුළුවන් අපිට නොදන්න දේවල්. ඔව්. ටිකට අපිට මේ වැඩසටහන පැමිණෙන එකම සිරසකත් අපි අහනවා. ටිකට රැගෙන වැඩිය. ඒක බලනවා. අහන්න බෑනේ ඒක බලන්න. හොඳයි. හරි බොහොම සුදුයි. බොහොම සුදුයි. මාළු මේක අපිට සම්පත අවර්ධන මහත්මයා කතා කළේ බොහොම සුදුයි අපිත් එක්ක දිගටම ඉන්න කෙනෙක් පංචකවත් අහන කෙනෙක් වහනක් තියෙනවා. ඉතින් පංචකවත් වැඩසටහන නිරන්තරයෙන් අහනවා. තවත් ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා WhatsApp පණිවිඩයක්. ඔව්. හෙක්කඩුවේ ගුණවර්ධන ඇක්සියෝ හයිබ්‍රිඩ් වාහනයක් තියෙන 2014 කියලා කියනවා. නෝමල් ටයර් රිම් එක 15 කන්වර්ට් කරන්න ඕනෙලු 16ට 17 ටයර් පාවිච්චි කරන්න. ඒක ප්‍රශ්නයක් නැද්ද කියලා අහනවා. ටයර් වල ප්‍රමාණය වැඩි කිරීමෙන් සිදු වෙන දේ ගැන අපි කීප සැරයක් කතා කරලා තිනවා. රතේ පිකප් එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. දැන් අපි පිකප් එක කියලා කිව්වහම ඕවා ඉතින් ටිකක් තාක්ෂණානුකූලව කියන්නත් පුළුවන්. 0 to 60 ඒ කියන්නේ බිංදුවේ ඉඳලා 60 දක්වා පිකප් වීමට ගත වෙන කාලය. එහෙම නැත්නම් 0 to 100 පිකප් වීමට ගත වෙන කාලය. ඒවා වැඩි. ඔය කාර් වල ටයර් ලොකු වෙන මේ ඒ කියන්නේ කාර් එක හදපු නිෂ්පාදකයා විසින් අපිට නිර්දේශිත කරපු ප්‍රමාණයට වඩා ලොකු ටයර් දැම්මහම පිකප් එක අඩු වෙනවා. ඒකම පෙට්‍රල් පරිභෝජනය වැඩි වෙනවා. ඒ කියන්නේ ලීටරයට කිලෝමීටර් 15ක් දුවපු එකක් සමහර වෙලාවට 14 දුවන්න පුළුවන්. 13මාරක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න දෙක තියෙනවා. ඒ කියන්නේ මේ ෆයිනල් ඩ්‍රයිව් ගියර් රේෂියෝ එකේ කෙලවරම තමයි ටයර් එකේ ප්‍රමාණය කියන්නේ. ඒ කියන්නේ ඩිෆරෙන්ෂල් අරම ඔක්කොම ගියර් රේෂියෝ කැල්කියුලේට් කරලා ඒ නියම සමීකරණ වලට දාලා අන්තිමට කෙලවර වෙන්නේ රෝදෙන්. රෝදේ ලොකු වෙන්න ෆයිනල් ඩ්‍රයිව් ගියර් රේෂියෝ වෙනස් වෙනවා. හොඳයි. මොමිසදී පිළිතුරක් ලැබෙන්නේ නැති ඔබට ගුණවර්ධන හික්කඩුවෙන් අපිට පණිවිඩය යොමු කරලා තිබුණේ. හවස 6 වෙනකන් අපිට පුළුවන් ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු ලාලාලත් මහත්මයාගෙන් ඔබට තියෙන කැටලෝ නිරාකරණය කරගන්න පංචිකාවත් එන්න.